හරි ගයිස් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Prime OS එකට Free Fire OB30 update එක install කරගන්නේ කොහොමද කියලා. මුලටම මම යනවා Play Store එකට. ඉතින් ඔයගොල්ලෝ මේ විදියට ගිහිල්ලා Free Fire game එක install කරාට Prime OS එකේ වැඩ කරන්නේ නැහැ. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම් කොහොමද Prime OS එකට Free Fire OB30 update එක install කරගන්නේ කියලා. ඒ වගේම Free Fire game එකේ FPS ගාන 90 FPS වෙනකම් වැඩි කරගන්න පුළුවන් method එකකුත් මෙතනදී කතා වෙනවා. ඉතින් අපි මුලටම යමු Prime OS website එකට. සාමාන්‍ය විදිහට Google එකේ Prime OS කියලා ඔයගොල්ලන්ට website එකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ download tab එක click කරයින් පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ version 3ක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ version 3 ගැන මම කලින් video වලදී කතා කරලා තිනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ version 3. මේ version 3 තමයි main line එකයි standard එකයි අනිත් එක තමයි classic කියන version එක. ඉතින් මේ version වලින් මගේ PC එකට install කරගත්තේ මම standard version එක. මොකද මගේ PC එකේ spec ගත්තොත් එහෙම i5 4th generation DDR 3 4GB RAM එකක් තියෙනවා. කිසිම video card එකක් install කරලා නැහැ. onboard video තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මගේ version එකට recommend කරලා තියෙන standard version එක සාමාන්යයෙන් 8th generation වලින් උඩ PC වලට වගේ main line version එක recommend කරන්න පුළුවන්. හැබැයි first gen ඉඳන් 11 gen වෙනකන් ඔයගොල්ලන්ට මේ version එකේ main line standard කියන version එකෙන් කැමති version එකක් install කරන්න පුළුවන්. හැබැයි classic version එක install කරගන්න බෑ. classic version එක install කරගන්න පුළුවන් වෙන්නේ low end PC තියෙන කට්ටියට. Core Duo, Dual Core, Quad Core වගේ PC පාවිච්චි කරන කට්ටියට. ඉතින් මේ දේවල් මම හැම වීඩියෝ එකකදීම වගේ කියලා තිනවා. ඒ හින්දා ඉස්සරහට මේ දේවල් කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොටත් කොහොමද මේ version ටික මොන PC වලටද අදාළ වෙන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු කොහොමද මේ OS එක ඔයගොල්ලන්ගේ PC එකට install කරගන්නේ කියලා. ඊට අමතරව ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙතනදී ඔයගොල්ලෝ පරණ version download කරන් ඉන්නවනම් Prime OS එකේ පරණ version download කරන් ඉන්නවනම් ඔයගොල්ලෝ latest version එක download කරගන්න ඕනේ. මේක තමයි Prime OS 0.5.0 කියන beta version එකක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් මීට මාස 6කට විතර කලින් ISO file එක download කරගත්තා නම් ඒක 0.4. ගානක version එකක් තියෙන්නේ. ඉතින් ඒ version එක OB30 update එකට support කරන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අලුත් website එකට ගිහලා අලුත් ISO file එක download කරගන්න ඕනේ. හරිද මම මෙතනින් මගේ බ්‍රවුසර් එක ක්ලෝස් කරගන්නවා. ක්ලෝස් කරලා යනවා Prime OS settings වලට. settings වලට ගිහලා පල්ලෙහාටම යනවා. පල්ලෙහාට ගියාන් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති about device කියලා දෙනවා. about device ගියාම මගේ install කරගත්ත version එක Android 0.5.0 කියන version එක. ඊට අමතරව පල්ලෙහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් standard කියලා version එක තමයි තියෙන්නේ. ඒක තමයි මගේ PC එකට recommend තියෙන version එක. ඒ වගේම මම ඔයගොල්ලන්ට Prime OS install කරන වීඩියෝ එකක් කලින් දාලා ඇති. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එකත් කියලා බලන්න. Prime OS install කරන්න දන්නේ නැත්තම් ඉතින් ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් security patch level වගේ දේවල් මේකේ. ඒ වගේම මෙතන මම back වෙනවා. back කරලා පල්ලෙහාට යනකොට මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන Prime OS settings කියලා දිනවා. මෙතන ඔයගොල්ලෝ මෙන්න මේ native bridge කියනක අනිවාර්යෙන් enable තියන්න ඕනේ. ඒ වගේම පල්ලෙහා root access කියලා තියෙනවා. මේක අනිවාර්යෙන්ම මුලටම append ADB කියන එකට දාගෙන ඔගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඕනේ එක මුලටම. ඊට පස්සේ මම මේක මෙතන ක්ලෝස් කරගන්නවා. හරි ගයිස් අපි දැන් බලමු Free Fire APK එකයි OBB ෆයිල් එකයි ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. මුලටම මම බ්‍රවුසර් එකට ගිහලා මෙතන Google එකට යනවා. ඊට පස්සේ මෙතන ටයිප් කරනවා APK PL reset කියලා. මේ සයිට් ඔක්කොම මම link description එකේ දාලා තිනවා. ඊට පස්සේ මේ සයිට් එකට යනවා මුලටම වෙබ්සයිට් එකට. මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනින් අපි ගේම්ස් කියලා සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්තන් පස්සේ මෙතනදී ඔයගොල්ලෝ Free Fire කියන එක සර්ච් කරගන්න පුළුවන්. දැන් මගේ මෙතන පල්ලෙහා මේ විදියට ඇවිල්ලා තිනවා. ඉතින් මම මෙතන ක්ලික් කරගන්නවා. ක්ලික් කරගත්තන් පස්සේ ඔයගොල්ලන්ට මේ විදියට Free Fire එකේ OBB ෆයිල් එක APK ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නව නම් ඔයගොල්ලෝ මේ ෆයිල් එක අදාළ තැන් වලට ප්ලේස් කරලා බලන්න ගේම් එක වැඩ කරනවද කියලා. එහෙම නැත්නම් මේ සයිට් එකෙන් ගිහිල්ලා මේ ෆයිල් එක ගන්න. මොකද මම මේ ෆයිල් එක තමයි ටෙස්ට් කරලා තින්නේ මගේ OS එකට දාලා. ඊට පස්සේ අපි මෙතන යනවා මුලින්ම මෙතන ස්ටාර්ට් එකට යනවා. ස්ටාර්ට් එකට ගිහිල්ලා මෙතන FX ෆයිල් මැනේජර් එක ඕපන් කරගන්නවා. මේක ඉන්බිල්ට්ම ඉන්ස්ටෝල් වෙලා ඉන්නේ ඔයගොල්ලෝගේ OS එකේ. ඊට පස්සේ මම පෙන් එකට Windows වලින් තමයි මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. මම පෙන් එක ප්ලග් කරලා තියෙන්නේ PC එකට. ඉතින් මම මෙන්න මේ USB storage කියන drive එකට යනවා. ඔයගොල්ලෝ download කරගත්තොත් Prime OS එකෙම ඔයගොල්ලොම download folder එකේ බලා ගන්න පුළුවන් zip file එකක්. ඉතින් මම මෙතනින් මගේ Windows වලින් මම download කරගත්ත හින්දා APK එකයි OBB එකයි මම මෙන්න මේ USB drive කියන එකට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් මෙතන
මේ වගේ සිප් ෆයිල් එකක් තිබ්බොත් ඒ සිප් ෆයිල් එක ඩබල් ක්ලික් කරායින් පස්සේ ඔයගොල්ලන්ට ෆෝල්ඩර් එකක් විදිහට ඕපන් වෙනවා. ඉතින් මම මේක සිප් ෆයිල් එක ෆෝල්ඩර් එකක් විදිහට කන්වර්ට් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ෆෝල්ඩර් එකක් ඇතුළට ෆයිල් ටික කොපි කරන් තියෙන්නේ. මේක ඕපන් කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ෆයිල් ටිකක් බලා ගන්න පුළුවන්. Android කියලා ෆෝල්ඩර් එකක මේක නම් ඉමේජ් එකක්. මේක ISO මේ APK ෆයිල් එක. ඊට පස්සේ මෙන්න මේ Android කියන එක ඕපන් කරගෙන මෙතන මේක අපි කොපි කර ගන්නවා. ඔබගෙන් ඉදර කොපි කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ මෙතන මෙන්න මේ new window කියන එකට ගිහිල්ලා මෙතනින් මෙන්න මේ main storage කියන එකට යන්න. main storage ගියන් පස්සේ ඔයගොල්ලෝ Android කියලා folder එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ folder එක ඇතුළට මේක ගිහිල්ලා paste කර ගන්න ඕනේ. ටිකක් වෙලා ඇයි මේක කොපි වෙන්න. ඊට පස්සේ ආපහු මම මෙතනින් back වෙනවා. එහෙම නැත්නම් මෙතනින් close කරලා ඔයගොල්ලන්ට ආපහු new window කියන එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ අදාළ path එකට යන්න පුළුවන්. ඉතින් new window කියන එකට ගිහිල්ලා මම ආපහු මගේ pen drive එකේ මෙන්න මේ file එකට ගිහිල්ලා මෙතනින් apk file එක මෙතනදී install කර ගන්නවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් apk file එක install වෙලා ඉවරයි. ඊට පස්සේ මම මේක මෙතන ඩන් කරනවා. ඩන් කළා මේක මෙතන ටික් ක්ලෝස් කර ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ ඇප් එක මම link එක description එකේ දාලා දෙනවා. මේ ඇප් එකත් ඔයගොල්ලෝ install කර ගන්න ඕනේ download කරලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මෙන්න මෙහෙම ultra gaming කියලා mode එකක් තියෙනවා. මේ mode එක enable කර ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ game එකේ fps 90 fps වෙනකම් වැඩ කරන්න පුළුවන්. හැබැයි 90 fps වෙනකම් support කරන්නේ ඔයගොල්ලෝගේ pc එකේ අදාළ requirement තියෙනවා නම් විතරයි. මෙන්න මේ විදිහට තමයි හරිම සිම්පල් 90 fps වලට කන්වර්ට් කරගන්න. මේක free fire වලට modify කරපු app එකක්. ඔයගොල්ලෝ 90 fps වලට game එක boost කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද free fire එක open කරගන්නේ කියලා. හරි guys, අපි දැන් start එකට ගිහලා මෙතනින් free fire game එක open කරගමු. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට key map එක බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ default ම දීලා තිනවා free fire එකට අදාළ විදිහට key map එක. ඒ වගේම ඔයගොල්ලන්ට F10 key එකෙන් key map එකේ විස්තර ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ට ගේම් එක ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මගේ screen recording එකත් එක්ක තමයි මෙතන ගේම් එක ඕපන් වෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට අදාළ permission දුන්නා පස්සේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලන්ගේ ගේම් එක ලෝඩ් වෙනවා. හරි, ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ගේම් එකේ login screen එකට වෙනකම් මෙතන ඇවිල්ලා තියෙනවා. මම මෙතනදී ගේම් එක පොඩ්ඩක් මෙතනින් ක්ලෝස් කර ගන්නවා. ඔයගොල්ලන්ට මට කලින් දෙයක් කියන්න අමතක වුණා. ඒ හින්දා මම මෙතනින් ගේම් එක ක්ලෝස් කර ගන්නවා. ක්ලෝස් කළා මම මෙතනින් යනවා ස්ටාර්ට් බාර් එකට. ඒ වගේම මගේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු කර ගන්නවා. නැත්නම් ගේම් එකේ සද්දෙත් එක්ක ඔයගොල්ලන්ට මම කියන එක ඇහෙන්නේ නැති වෙනවා. මම මෙතනින් යනවා සෙටින්ස් වලට. සෙටින්ස් වලට ගිහලා ඇප්ස් වලට යනවා. apps වලට ගිහිල්ලා මෙතන ගේම් එක සිලෙක්ට් කර ගන්න ඕනේ ඔයගොල්ලෝ. ගේම් එක සිලෙක්ට් කරගෙන මෙන්න මේ පර්මිෂන් වල අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙන්න මේ මයික්‍රෝෆෝන් පර්මිෂන් ඒ ටික අනිවාර්යෙන් දීලා නැත්නම් ඒ ටික ඔක්කොම enable කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ මයික්‍රෝෆෝන් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන් මේ පර්මිෂන් දීලා තිබ්බ නැත්නම්. ඊට පස්සේ මම ආපහු ගිහිල්ලා මෙතනින් ගේම් එක ඕපන් කර ගන්නවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගරීනා කියලා ලෝගෝ එක වැටලා මෙතන enable වෙනවා. ඒ වගේම F10 එකෙන් මේ විදිහට ඔයගොල්ලන්ට key map එක ගන්න පුළුවන්. F10 එකෙන්ම ආපහු hide කර ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහට key map එක adjust කර ගන්න පුළුවන් game එකේ. ඊට පස්සේ මම මෙතනින් Google එකෙන් login වෙනවා, sign up වෙනවා. ඉතින් මම කලින් sign up වෙලා තියෙන හින්දා ඔයගොල්ලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට නිකන් හරි මෙතන sign up වෙද්දී error එකක් ආවොත් එimhe ඔයගොල්ලෝ ගිහිල්ලා ඔයගොල්ලෝගේ Google Chrome කියන බ්‍රවුසර් එක අප්ඩේට් කරගන්න ඕනේ. Play Store එකෙන් ගිහලා Google Chrome බ්‍රවුසර් එක අප්ඩේට් කරගන්න. Chrome බ්‍රවුසර් එක අප්ඩේට් එක නැතුනොත් ඔයගොල්ලන්ට මෙතන Facebook එකෙන් login එක දෙන එකක් නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට error එකක් ආවොත් විතරක් ඔයගොල්ලෝ Chrome බ්‍රවුසර් එක අප්ඩේට් කරගෙන ආපහු මෙතනින් log in වෙන්න අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඊට පස්සේ ඊට පස්සේ මේක මෙතනදී continue දෙනවා. continue දුන්නාන් පස්සේ ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට මේ විදිහට ගේම් එකට ලොග් වෙන්න තමයි තියෙන්නේ. කිසිම ලැග් විල්ලක්, ස්ට්‍රක් විල්ලක් නැහැ මේ ගේම් එකේදී. ඒ කියන්නේ ප්‍රයිම් ඕස් එකේ ගේම් එක සෙල්ලම් කරන කිසිම අවුලක් නැහැ. ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද මම මේ අරගෙන එන්නේ.
ඉතින් මම ප්‍රයිම් ඔස් එකම ෆ්‍රී ෆයර් ප්ලේ කරන කෙනෙක්ට කියලා ඉස්සරහට කී මැප් සෙටින්ස් හදාගන්න කොහොමද, හෙඩ් ෂොට් වලට සෙටින්ස් හදාගන්න කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මං ඒ ගැන කියනවට වැඩිය එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන්ම අහගෙන වීඩියෝ එකක් අරන් එනක හොඳයි. ඉතින් මම මෙතන කන්ට්‍රෝල්ස් වලට යනවා, ඩිස්ප්ලේ වලට යනවා. ඩිස්ප්ලේ වල ස්ටෑන්ඩඩ් දාගෙන තියෙනවා මමගේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් එක්ක කරන හින්දා ඔගලොන්ට කිසිම අවුලක් නැතුව අල්ට්‍රා ප්ලේ කරගන්න පුළුවන්, කිසිම ලැග් එකක් නැතුව. ස්ටෑන්ඩඩ් වර්ෂන් එක පාවිච්චි කරන කටේට කිසිම ලැග් එකක් නැතුව අල්ට්‍රා දාලා ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම 90fps සපෝට් කරනවා. ඔගලොන්ට කැමති නම් සොෆ්ට්වෙයාර් එකක් දාලා චෙක් කරන්න පුළුවන්. ඉතින් කී මැප් එක කලින් කිව්වා වගේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් F10 එකේ. ඉතින් මම මෙතන ට්‍රේනින් මෝඩ් එකකට දාගන්නවා. දාලා ස්ටාර්ට් කරගන්නවා. ඔගලොන්ට මම කලින් කියනවා වගේ මම ෆ්‍රී ෆයර් ගේම් එක වැඩි ප්ලේ කරන කෙනෙක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඔගලොන්ට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ෆ්‍රී ෆයර් ප්‍රයිම් OS එකම ප්ලේ කරන එක්කෙනෙක්ට කියලා කොහොමද සෙටින්ස් හදාගන්නේ, ඒ වගේම හෙඩ් ෂොට් සෙටින්ස් කොහොමද එයා හදාගෙන ඉන්නේ, එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ගෙන් අහලා මම ඔගලොන්ට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔගලොන්ට මෙන්න මේ විදියට තමයි ඉන්ටර්ෆේස් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ ඩිෆෝල්ට් දීලා තියෙන කී මැප් එක තමයි මම මෙතන පාවිච්චි කරන්නේ. ප්‍රයිම් OS ලා ෆ්‍රී ෆයර් වලට දීපු ඩිෆෝල්ට්ම කී මැප් එක. ඉතින් ගොඩ දෙනෙක් ප්‍රයිම් OS ගේම් එක පාවිච්චි කරන හින්දා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේක තමයි අද වීඩියෝ එක. මොනවා හරි දැක්කම නැත්තම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp group එක තියෙනවා, Facebook page එක තියෙනවා, කැමති එකෙන් message එකක් දාන්න. හරිද, අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. කට්ටියට සුබ දවසක්.